ප්‍රවේණ වේදිකාසා ටෙලිනාඩිනාලු හෝ සම්පත් එන්නකෝන් මහතා මේට සුළු මොහොතකට කලින් අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මේවන විට එතුමන්ගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක් දන්නවා. මෙරට වේදිකා නාට්‍ය ශේෂයේ නොමිකෙන සලකුණක් තබා ඇති සම්පත් එන්නකෝන් මේ දවස්වල හිරු රූපවාහිනී විකාශනය වන ඇඳිවිතුරා ටෙලිනාඩි රංගපෑමටද දායකත්වය ලබා දීලා තිබුණා. කොහොම නමුත් මේ විදිහට කලක් තිස්සේ රෝගාතුර වෙヒටි මේ ප්‍රවීණ රංගන ශිල්පියා පහෝගේ කාලේ රෝහල් ගත වෙලා හිටියේ. මේ යන විට එතුමන්ට අවුරුදු 62ක් වෙනවා. අභව ප්‍රාප්ත වූ සම්පත් එන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බවටත් පවුලේ ඥාතීන් පවසනවා. මේ අතර එතුමන්ගේ ළඟම මිත්‍රයෙකු වන ගීපද රචකයේ ගායන ශිල්පියෙක් වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන දයාන් විතාරණ මහතා එතුමන්ගේ නිල ෆේස්බුක් පිටුවට මෙන්න මේ වගේ සඳහනක් එකතු කරලා තිබුණා. රත්නාතරයේ පිහිටෙන් සුවපත් වූ සම්පත් සියලු සැප සම්පත් අතහැර දිවි රංග මඩලින් නික්ම යයි. ප්‍රවීණ වේදිකා හංසිනමා සහ ටෙලිනාටි රංගන ශිල්පී සම්පත් එන්නකෝන් කාලයක් වෙනහළු පිළිකා රෝගයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලබා අද උදෑසන සිය ජීවන ගමන නිමා කළා. සම්පත්ව මා හඳුනගත්තේ මීට වසර 27කට පමණ පෙර මා රෝකාන්ත ගුණතිලකව හඳුනා ගන්නා සමයේ එක රැප නිරන්තරයෙන්ම මොන ගැසෙන අතර ඒකව පැදුරු සාජ්‍යවල ගීත ගායනා කරන මතකයි. දයාරත්න රටගෙදරගේ ගුරුසිරී නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිෂ්ට වුණ ඔහු ලොබ විතරක් තලයලුයි නාට්‍යය කළ ලූෂන් නැමති චරිතයෙන් රාජ නාට්‍ය සම්මානයටද පාත්‍ර වුණා. තලමල පිපිලා හිට්ලර් අබු සැමියෝ සහ ගුරු තරුව වැනි වේදිකා නාට්‍ය රසකම රංගනය කළ ඔහු රන් දොරටුව බුමු තුරුණ සහ භාග්‍යා වැනි ටෙලිනාට්‍යයන්හි රංගනය කරමින් පුංචි තිරයද අතික්‍රමණය කළා. විජය ධර්මාශ්‍රීගේ ආරාධනා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වන සම්පත් හිමගිර චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පත් වුණා. ඉන්පසු ආස් මාලිකා මාධුරි ගිනි අවි සහ ගිනි චෙලි සහ සරෝජා වැනි චිත්‍රපට කිහිපයකම රංගන දායකත්වය ලබා දුන්නා. සෝමරත්න දිසානායකයන්ගේ සිල් රජසිරි චිත්‍රපටයේ ශේහන්ද පියාගේ චරිතයත් සිරිපරකුම් චිත්‍රපටයේ පංගරාජ හිමියන්ගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත දෙකක්. තිරගත වීමට නියමිතව තිබූ යක්ෂන් ඇන්තනීගේ එකගේ සොකරි චිත්‍රපටයේ සම්පත් කැපී පෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේදීම දැක ගන්න පුළුවන් වේවි. දක්ෂ වේදිකා නාටන අලුවෙක් වන ඔහු ගීත ගායනා කරන්නටද දක්ෂයි. කුසලතා පූර්ණ ජ්‍යෙෂ්ඨ වේදිකා ටෙලිනාට්‍ය සහ සිනමා නිලියක සහ දක්ෂ ගායිකාවක වන රත්නාලාලිනී ජයකොඩිගේ ප්‍රියාදර සැමියා වන සම්පත් 2004 වර්ෂයේ මාගේ සිත්තම් කරමින් ප්‍රසංගයේ නැරඹීමටද පැමිණ මා දිරිමත් කළා. 2000 වර්ෂයේ වූ ඔහුගේ පවුල සමග මාගේ චිත්‍රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර ඉන් අනතුරුව 2019 වර්ෂයේ අප්‍රේල් 4 පැවති පැදුරු සාක්ෂියකදී මා ඔහුත් රත්නාත් සමග යළි ඡායාරූප ගත්තා. ඉතින් මේ කාලේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස් වීම දරාගත නොහැකි අඩුවක්. එමෙන්ම රත්නා ඇතුළු සැමට මාගේ සාතිශය සංවේගයේද දනවන අතර ආදරණීය සම්පත් ඔබට නිර්වාණ ස්වරණ ද්වාරය දොරක නොවන්නට පින්පෙත් පමුණුවමි කියලායි දයාන් විතාරණ මහතා සංවේදීව ඒ විදියට සඳහන් කළ තිබුණේ. ඉතින් මේ විදියට දශක ගණනාවක් තිස්සේ කලාකෙත පෝෂණය කරමින් ජීවන රංග මඩලෙන් බැසගෙන ගියපෝ අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පියා සම්පත් එන්නකෝන් මහතාට අපි නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.
चैनल इतना सब्सक्राइब कर लेना इतना मिनट में बटन क्लिक कर अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल नवतम वीडियो के ना बट ऐसे नहीं देने के नहीं मैं क्या वाला बनो।